අපි ජාතික හැඳුනුම්පත ගැන කතා කරනකොට දැන් තියෙන හැඳුනුම්පතට වඩා හොඳ හැඳුනුම්පතක් අපි ඉදිරියේදී ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ ඒකේ ටෙන්ඩර් එක විවෘත කළා ඉවරයි. දැන් තියෙන හැඳුනුම්පතේ බාකෝඩ් එකක් තියෙනවා. අපි ඒ බාකෝඩ් එක ඉවත් කරලා ඒකට වෙනුවට QR කෝඩ් එකක් සමග නව හැඳුනුම්පතක් ළඟදීම ලබා දෙනවා. ජාතික හැඳුනුම්පත් ලබාගත හැකි ස්ථාන 340ක් තියෙනවා. ඒ කියන්නේ පළාත් කාර්යාල 5යි මේකත් එක්ක ARND ප්‍රාදේශීය ලේකම් කාර්යාල 335ක්. ඉතින් මේ සේවාව අපි හැකි පමණින් රජයට තියෙන මුදල් ප්‍රශ්නත් මැද වැඩි වැඩියෙන් කාර්යාල විවෘත කරලා මහජනයට සේවය කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම ගොඩනැගිල්ල විවෘත කරන්න කලින් අපි දවසක් මෙතනට පැමිණියාම මට හිතුණා ආගමන ආවිගමන දෙපාර්තමේන්තුවත් මෙම ගොඩනැගිල්ලට ගේන්න ඕනි කියලා. ඒකට හේතුව නුවරඑළිය ජනතාවට ලේසියෙන් පාස්පෝර්ට් එක ලබා ගන්නත් අපි අවස්ථාව සලසා දෙන්න. දැන් අපි මෑතකදී ආගමන ආවිගමන දෙපාර්තමේන්තුවේ පාස්පෝර්ට් එකට ඇප්ලයි කරන්න ඔන්ලයින් ක්‍රමයක් පටන් ගත්තා. ඊට පස්සේ තැන් 51ක, ඒ කියන්නේ ජාතික හැඳුනුම්පත ලබා ගන්න යන තැන්වලටම තැන් 51ක අපි ඇඟිලි සලකුණු සහ ඡායාරූප ගත හැකි කාර්යාල විවෘත කෙරුවා. මේ මං හිතන්නේ 52 වෙනි තැන. නුවරඑළිය ජනතාවට, ජුනියර් දිස්ත්‍රික්කේ හා මේ අවට ජනතාවට මෙතනට පැමිණිලා ඔන්ලයින් එකේ ඇප්ලිකේෂන් එක කරලා මෙතනට පැමිණිලා ඡායාරූපය ඇඟිලි සනකුණු ලබා දුන්නාම අපි කුරිය මාර්ගෙන් පාස්පෝර්ට් එක නිවසට ලබා දෙනවා. දැන් අපි ළඟදී පටන් ගත්තා ඔන්ලයින් වීසා ක්‍රමයක් තිබුණා. නමුත් ඒක අපි සංශෝධනය කරලා සියලුම විදේශිකයන් මේ රටට එනකොට VFS එක හරහා වීසා එක ලබා ගන්න පුළුවන් විදිහට අපි කටයුතු කෙරුවා. ඒ කියන්නේ මම හිතන්නේ රටවල් 67ක පමණ සෙන්ටර්ස් 146කින් ඇප්ලයි කරලා වීසා ලබා ගන්න. දැන් මීට කලින් විදේශිකයන් මෙහෙට එනකොට ඔන්ලයින් වීසා ක්‍රමයේ යම් යම් ප්‍රශ්න තිබුණා. සමහර විට අපේ තානාපති කාර්යාලවලට යන්න වුණා. සමහර වෙලාවට ඇප්ලයි කරලා ලංකාවට ඇවිල්ලා ගොඩ බහින කොටත් වීසා එක ලෑස්ති නැහැ. ඒ සියලු දේ නැතිකරන්න අපි මේ ක්‍රමයක් පටන් ගත්තා. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.